ඉතින් ඔයා වින්ඩෝස් පාවිච්චි කරන කෙනෙන්නම් ෆ්‍රීස්ටෝ පොයින්් ගැන් දැනටමත් දන්න වෙන්න පුළුවන්. ඉතින් එහෙම නෙමෙයි නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්තේ. ඉතින් අපි රීස්ටෝ පොයින්් එක හදන්න ඕනේ ඇයි ඔයා නිකමට හිතන්න. ඔයා කරන මොකක් හරි දෙයක් නිසා ඔයාගේ වින්ඩෝස් එකේ සිස්ටම් ෆයිල්ස් වලට මොකක් හරි ඩැමේජ් එකක් වුණා කියලා. එතකොට එක එක එරර්ස් එනවා. ඉතින් ඔයා මෙතනදී රීස්ටෝ පොයින්ට් එකක් හදලා තියෙනවනේ ඔයාගේ වින්ඩෝස් එක නැවතත් මුලින් තිබුණ තත්ත්වෙම අරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු රීස්ටෝ පොයින්ට් එකක් හදන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා මේ සිස්ටම් කියන එකට යන්න. ඒකට ගියාම මෙතන තියෙනවා සිස්ටම් ප්‍රොටෙක්ෂන් කියලා එකක්. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙතන ප්‍රොටෙක්ෂන් සෙටින් කියන එක යටතේ ඔයාට ඔයාගේ හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන C drive එකේ තමයි මේ රීස්ටෝ පොයින්ට් එක හදන්න ඕනේ. මොකද වින්ඩෝස් එකේ සිස්ටම් ෆයිල්ස් තියෙන්නේ මේ C drive එකේ නිසා. ඉතින් මේ ඉස්සරහෙන් තියෙන ප්‍රොටෙක්ෂන් කියලා එකක්. මේක ඔන් වෙලාද කියලා බලන්න. මේක ඔන් වෙලා නැත්තම් මේ configure කියන එක ක්ලික් කරලා මේක turn on කරගන්න පුළුවන්. ඒ වගේම මේ පහලින් තියෙනවා disk space usage කියලා එක. ඉතින් මේ restore point එක create වෙන hard disk එකේ කොටසක් වෙ වෙනවා. ඉතින් මේ current usage කියන තැන තියෙන්නේ restore point create වෙන්න දැනට use වෙලා තියෙන ඉඩ ප්‍රමාණය. ඒ වගේම මේ max usage කියන තැනින් අපට මේකට අවශ්‍ය වැඩිම ඉඩ ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. මම මෙතන 100%ක් විතර දෙනවා. මොකද අපි Windows එකේ කරන වෙනස්කම් අනුව මේ restore point එකේ size එක වැඩි වෙන්න පුළුවන් නිසා. ඉතින් මම කලින් restore point එක හදලා තිබුණා. මම දැන් මේ පල්ලෙහා තියෙන delete button එක click කරලා මේ restore point එක delete කරගන්නවා. හරි. මම දැන් මේ window okay කරගන්නවා. හරි. දැන් අලුතෙන්ම restore point එක create කරගන්න නම් මේ පල්ලෙහා තියෙන create කියන button එක click කරන්න ඕනේ. දැන් මේ restore point එකට description එකක් දෙන්න ඕනේ. මම මෙතන Windows 8.1 කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මේ create කියන බටන් එක මේ විදිහට ක්ලික් කරනවා. හරි. දැන් මේ විදිහට මේක create වෙනවා. හරි. මේ විදිහට message එකක් එයි මේක close කරන්න. හරි. මේ විදිහට තමයි අපි restore point එක create කරගත්තේ. දැන් අපි බලමු අපේ Windows එකට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපේ system එක මුලින් තිබුණ තත්ත්වෙම ගන්න කොහොමද කියලා. මම දැන් මේ උඩ තියෙන සිස්ටම් රීස්ටෝර් කියන බටන් එක මේ විදිහට ක්ලික් කරනවා. හරි. එතකොට මේ වගේ වින්ඩෝ එකක් එයි. මේක next කරන්න. දැන් අපිට ඉස්සෙල්ලා create කරගත්තු රීස්ටෝර් පොයින්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙදි අපි දීපු description එකයි ඒ වගේම මේක හදාගත්තු date එක සහ time එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් මේක මේ විදිහට select කරලා next කරගන්නවා. දැන් මේක ෆිනිෂ් කරන්න. මේ විදිහට ෆිනිෂ් කරපු ගාම ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් වෙයි. එතකොට මේ විදිහ පොඩි ප්‍රොසෙස් එකක් වෙයි. මේකට ටික වෙලාවක් යයි. හරි. මේ විදිහට රීස්ටාර්ට් වුණාම මේ විදිහ මැසේජ් එකක් එයි. මේකත් ක්ලෝස් කරගන්න. හරි. ඉතින් මේ විදිහට තමයි අපි සාර්ථකව රීස්ටෝර් පොයින්ට් එකක් ක්‍රියේට් කරේ. ඉතින් මේ ගැන ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක්.